අලුත් අවුරුදු පොකුර කියලා අපි හැම වෙලේම මේක සඳහන් කරන්නේ මේ දක්වා තවමත් ආශ්‍රිතයෙන්ගෙන් හමුවන රෝගීන් තමා තවම වැඩි ප්‍රතිශතයක් සිදින්නේ. මේක වචනයක් පමණයි. මේක අල්ලගෙන මං හිතන්නේ තර්ක කිරීමෙන් වැඩක් වෙනවාය කියලා. අපි ආශ්‍රිතයෙන් හඹා යමින් කරන ක්‍රියාවලියෙන් විශාල රෝගීන් සංඛ්‍යාවක් හොයා ගන්නවා. ඒ වගේම පැතිරෙන්න තියෙන ඉඩකඩ අවම කරගෙන යනවා. ඉදිරියේදී සමහර විට මේ තියෙන සංචරණ සීමා තවත් දීර්ඝ කරන්න පුළුවන් නැත්නම් අයින් කරන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ නැවතත් මම මතක් කරනවා යම් අවස්ථාවක මේක අයින් කරොත් නැවත මුල් තත්වයට නැවතපත් වෙන්නට ඉඩ නොදී ඒක සැලසුම් කර ගැනීම අද සියලු දෙනාගේම කාර්යභාරය. යම් දවසක රට විවෘත කරොත් ප්‍රවාහන මාධ්‍යයන්හි මිනිසුන් පොදු රැවටීමම වැළැක්වීමට දැම්ම කටයුතු සූදානම් කරන්න කියලා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. එදිනට නැවත නැවතත් මේ සෙනඟ පොදි ගැසීම හරහා සෞඛ්‍යාංශ අපහසුතාවටපත් කරන්න එපා, සෞඛ්‍යයට චෝදනා කරන්න එපා. දකුණු අප්‍රිකානු අනිවාර්යයෙන්ම. මොකද මේ දක්වා මම දන්නවා මීට පෙර දකුණු අප්‍රිකාවෙන් ආපු එක ප්‍රචලිතව ලංකාවට ආවේ නැහැ තමා. නමුත් ඕනෑම වෛරසයක් මේ ආකාරයට ලංකාවට එන එක නවත්තන්න බෑ. මොකද මේ වෛරසය ඔබ ප්‍රභේද වෙනම පෙන්නුම් කරන්නේ නැහැ. පෙන්නුම් කරන්නේ නැහැ කියන්නේ අපිට ඈත තියා හඳුනන්න පුළුවන් නම් අපිට ඒක නවත්තන්න බැරිකමක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අය ලංකාවට ඇවිල්ලා ලංකාවේ රෝගේ පැතිරිලා යන අතරතුර අහඹු ලෙස අපි ගන්නා සාම්පලයකට මේ ප්‍රභේදයක් අහු වුණොත් පමණයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රභේද දැන් ලංකාවට ඇවිල්ලායි කියලා. ඒක කල්ැතුව දැනගෙන අපිට නවත්තන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ නිසා තමයි ලෝකයේ මීට වඩා දියුණු රටවලට පවා මේ ප්‍රභේද ආක්‍රමණයෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ.